Prashansa aveva. Qua diviene magia premante. Api godak velavata. Api minissune. Kollone, gamene, bonovane. Nadda. Emema ara prutakjanai kiyana eka jeevithe excuse ekak karagena ජීවත් වෙන තැනක ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා මගේ ආදර ප්‍රමාන්තෙනි පාලුකරයට යන්න ඔබගේ මලකඩ කඩා ගන්න අදාළ නැති තැන් ගලවලා ස්වාමින් වහන්සේත් එක්ක ફોකස් එක හරියට තියා ගන්න පුතේ පිටිපස්සේ ලයිට්ස් ටිකයි ෆෑන් ටිකයි දැම්මනම් හරි වැඩ කරනවා නම් මං හිතන්නේ ඒ නිසා ඒ ફોකස් එක තියා ගන්න ස්වාමින් වහන්සේ දයාබරව ආරාධනා කරනවා එනිසා තමයි අපිට අවශ්‍ය ජීවිතේ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට මේ රිනීවල් එක මේ අත්දැකීම අපිට අත්‍යවශ්‍ය දෙයක් මගේ ප්‍රමාන්තෙනි. එතකොට ඒ තැනදී ස්වාමින් වහන්සේ එක්ක ඒ කියන්නේ මගේ ජීවිතේ අදාළ නැති තැන අතහැර ගැලවිලා ස්වාමින් වහන්සේත් එක්ක තවත් සමත් ફોකස් එකක යන්න ස්වාමින් වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා. ප්‍රශංසා වේවා මගේ ආදර ප්‍රබන්තේනි එක වෙන්නේ ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්කයි හොඳට මතක තියාගන්න එක වෙන්නේ වචනයත් එක්ක ඒක ප්‍රධානම දේ මේ චතාරිකයේ මගේ ප්‍රබන්තේනි අපේ ජීවිතයේ මුලින්ම චතාරිකය කියන එක 40 දවස් කියන එක එක් වරු ශීලයේ මර්ධන ක්‍රියාත් එක්ක සම්බන්ධ වුණාට හැබැයි ගැඹුරින්ම ඒක අද වෙද්දී ඉංග්‍රීසියෙන් අපි කියනවා ලෙන්ට් එක කියලා ලෙන් කියන්නේ ස්ප්‍රින්ග් ඒ කියන්නේ අලුත් වෙන කාලය ජීවිතයේ අලුතෙන් දලු දාන්න ඕන කාලය ජීවිතයේ අත්දැකීමකට යන්න ඕන කාලය එතකොට හරි ලස්සනයි බලන්න කී දෙනෙක් ජීවිතේ මේ කතා කරන වචනත් එක්ක මේක මටම කතා කරා කියලා දැනিলা මේ මටමයි කතා කරේ කියලා හැංගිලා මේ වචනයට පෙරේතකමකින් එන විදිය බලන්න एक अतिशय सुंदर अद्यक अभी मेतन मेतन पीरस विरा गुडाते संबंध में एक मगे प्रेमते मेतन तीन कुरता वचन आज्ञमे अमु अमु रिदन कडन चपकर पोड़कर वचने वचने ඔබ වෙනන්නත් තරත් වෙනවා මා වෙනන්නත් තරත් වෙනවා මගේ ප්‍රේමවන්තෙනි ඒ නිසා ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි නාස්ගේ වචනය කියන දේ ලේසි දෙයක් නෙමෙයි ඒක චැලෙන්ජ් වෙනවා ඉතින් මගේ ප්‍රේමවන්තෙනි අද උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ විශේෂිත පිරිසක් ඔබ මගේ ජනතාව ඔබ විශේෂිතයි කියලා එහෙනම් මොකද්ද මේ විශේෂත්වය අපි අයිති කරගන්නවා වචනය एक प्रशंसा वेवा द्वितीय संग्रहाय विसिहाय दासे सिटापी आयत कर गानो मेदिना के वगे नैन पुते मेदिना देवी संविधानन वहांसे मे नीति हा नियोग पिलिपैदीमट ओबट अनकरण सेक एबेविन ओब ओबे मुलु हृदयेंद ओबे मुलु सितिंद एवाट अवनत वी पिलिपैदिय युतुय मगे आदर प्रेमांतेने මතක තියාගන්න our god is not a compromising god ඒ කියන්නේ අපේ දෙවියන් වහන්සේ ඒ කියන්නේ shape එකේ තේරුණාද කියන එක අර පැත්තයි මේ පැත්තයි අතන ටිකයි මෙතන ටිකයි ගණදනුවක නැහැ ඔබ මුළු සිත මුළු බුද්ධිය මුළු වීරය ඔබගේ මුළු ජීවිතයම උන්වහන්සේට ඒක එහෙම නැතුව මගේ ප්‍රමාන්තනේ මේ ගමනේ තේරුමක් නැහැ එනිසා යක්ෂයාට එහෙම ඕනේ යක්ෂයාට මුළු අයිති දෙනවා නම් හොඳයි නමුත් ඌට ඕනේ කොහොම හරි ටිකක් හරි උගේ ගාව තියාගන්න හැබැයි උන්වහන්සේ කියනවා මගේ මුළු ජීවිතයෙන්ම මේ උන්වහන්සේ කියන දේ මුළු සිතින් කරන්නට ඕනේ මගේ ප්‍රමන්තනේ කියන්නේ කකුලක් එහා පැත්තේ කකුලක් මෙහා පැත්තේ තියාගෙන නෙමෙයි සම්පූර්ණ අවධානයෙන් ඒක මට කරන්න වෙනවා महाप्रीति
කරන හැම දෙයක්ම එක වදයක් නිකන් මරන්න අරගෙන යන හරකෙක් වගේ තේරුණාද කියන එක එහෙම එහෙම ටෙන්ෂන් එකක නෙමෙයි මහා නිදහසක එක වෙනස කියන්නේ තෙල් ගාලා කොණ්ඩේ පීරලා උපවාස කරද්දී අනිත් ඇන්නේ නෙමෙයි මේක ප්‍රීතියකින් මතක තියාගන්න ආගම කියන්නේ මගේ ප්‍රමාණ දී දහම කියන තැනදී ඒකේ ප්‍රධානම දේ තමයි අතුලන්ත ප්‍රීතිය හුදෙක් ජීවිතයට වද දීගෙන එකෙන් අදහස් කරන්නේ මේ සැප චූන් එක ෆන් එක නෙමෙයි මම කතා කරන්නේ කරන දේ ජොයිෆුලි කරන්න ඒක අත්‍යවශ්‍ය දෙයක් ඒක කිසිම දෙයක් අර අපි යම් හික්මවීමක් ඕනේ දරුවෙක්ව හික්මවන්න ඕනේ ඒක ඒකට ට්‍රේන් කරන්න ඕනේ එහෙම නැතුව බලහත්කාරකමින් ඒක කරන දෙයක් නෙමෙයි ඒක ඒක අපි කියනවා ඒකට අධ්‍යාත්මික බම්බු ගහනවා කියලා අධ්‍යාත්මික බම්බු ගහන මොනවද ඒ කියන්නේ ඒ කියන්නේ බම්බු ගහනවා කියන්නේ අපි ඒක බම්බු ගහ ගන්නවායිසේ කියලා කියන්නේ අපි දන්නේ නැහැ මොකක්ද මේ බම්බු ගහ ගන්නවා කියන්නේ බම්බු ගහනවා කියන්නේ හරකෙක් කන් නැති වුණාම උගේ නහයට බටයක් හරි උණ බම්බුවක් ගහනවා ගහලා උණ මොකද කියන්නේ පුන්නක්කුවයකට වක් කරනවා ඒකට තමයි බම්බු ගහනවා කියලා කියන්නේ ඒ කියන්නේ බලෙන් පොවනවා කියන අර්ථය තියෙනවා කිසිම දෙයක් වදයක් කරගෙන කරන්න එපා මගේ ප්‍රමාණතේ ඊට වඩා මහා නිදහසක පූර්ණ අවබෝධයක මේ කරන දේ උන්වහන්සේ එක්ක joyfully කරන අත්දැකීමක් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා එහෙම නැතුව කරන්නම් වාලේ කරලා තේරුමක් නැහැ ඒ අවබෝධයත් එක්කයි අපි මේ ගමන යන්නේ උන්වහන්සේ කියනවා මම කියන දේ මගේ විවස්ථාව මගේ නීතිය ඔබ මුළු සිතින් කරන්නට ඕනේ ඒක බැන බැන නෙමෙයි ඒක මහා කැමැත්තකින් දාඹර කමකින් ඒක ඒක තීරණය කරන්නේ උන්වහන්සේත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එකත් එක්ක මගේ ප්‍රේමාන්තය සමහරවිට ඔබට තේරෙන එකක් නැහැ ඇයි එහෙම කරන්න කියලා සමහර තේරෙනවා ඇයි එහෙම කරන්න එපා කියන්නේ කියලා හැබැයි උන්වහන්සේ දන්නවා උන්වහන්සේ දන්නවා ඇයි ඒක ඔබට හොඳද නරකද ගුණද අගුණද කියන එක උන්වහන්සේ දන්නවා කියන විශ්වාසයත් එක්ක උන්වහන්සේ කියන දේ කරන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා වචන ගන්න කියවන ඔබ සමිදානන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන දෙවිමග යාමටත් උන්වහන්සේගේ නීති නියෝග සහ අනපලත් පිළිපැදීමටත් උන්වහන්සේට කීකරු වීමටත් පොරොන්දු විය යුතුය. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේට කීකරු වෙන්න උන්වහන්සේ ඔබට අහන්න ඕනේ. උන්වහන්සේ කියන දේ අහන්නට ඕනේ. ඒකයි අපි පාළු කරේට යන්නේ දෙවියන් වහන්සේගේ හඬ විමසන්න. ඒකයි හොසියා 2:14 කියන්නේ. හොසියා 2:14 කතා කරන්නේ. ඒ පෙම්වතිය ඒ ආදරවන්තියව උන්වහන්සේ පාළු කරේට අරගෙන යනවා. හොසියා 2:14 වචනේ බලන්න. ඒ දැන් මම කියන්න. ඒ දැන් මම. ඇගේ සිත දිනාගෙන. ඇගේ සිත දිනාගෙන. මරු කතරට. මරු කතරට. ඇ කැඳවාගෙන. ඇ කැඳවාගෙන. කරුණාවෙන්. කරුණාවෙන්. ඇට කතා කරන්නේ මේ. ඇට කතා කරන්නේ මේ. ගෝසාවන් ගොඩාක් අස්සේ. මගේ ප්‍රේමවන්තනි අපි උන්වහන්සේව හොයන්නයි මේ පාළු කරේට යන්නේ. උන්වහන්සේ කතා කරන දෙයක් තියෙනවා. අපි උන්වහන්සේගේ වචනට කියනවා ඩබා කියලා. ඩබා. ඒක ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. ඩබා. ඩබහ කියලා කියන්නේ ප්‍රබල වචනයක්. ඒ වචනේ කතා කරද්දී ආලෝකේ වුණා. ඒ වචනේ කතා කර ජීවිත ඇති වුණා. මගේ ප්‍රේමවන්තනේ ගොඩබිම මුහුදෙන් වෙන් වුණා. ඒ වචනේ කතා කරද්දී නිශ්ශබ්ද වෙන නිශ්ශලව කියද්දී කුණාටුව නිශ්ශන වුණා. ඒ වචනේ ඔබට කතා කරන්නට ඕනේ. එක ශතාධිපති කියන්නේ එක වචනයක් වදාළොත් මට ඇත්ති ස්වාමීනි. ඒතර ඒ වචනය කතා කරනවා කියන තැනදී එකට කීකරු වීමක් එහෙම නැතුව හුදෙක් දේවල් එළියේ කරලා හිත සන්තෝෂ කරගෙන වැඩක් නැහැ මගේ ප්‍රේමවන්තනේ. ඒක උනාසේ කතා කළා කියන්නේ උනාසේ කතා කළා පැහැදිලිවම එක සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ උනාසේ කතා කරනවා සලමුන් සාවුල් රජතුමා ගැන. සාවුල් රජතුමා ගැන 22 වෙනි වගන්තියේ කතා කළා කියනවා. හිමිතුමන්ට වඩා සාමුවෙල් පිළිතුරු දෙමින් හිමිතුමන්ට වඩා කියන්නේ
හිමිතුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක්ද? ප්‍රසන්න වන්නේ කුමක්ද? එතුමන්ගේ එතුමන්ගේ හඬට කීකරු වීමද? හඬට කීකරු වීමද? නැතහොත් නැතහොත් දවන යාග පූජාහ දවන යාග පූජාහ දවන පූජාහ යාග පූජාද? දවන පූජාහ යාග පූජා පූජාවට වඩා පූජාවට වඩා කීකරු වීම හොඳය. කීකරු වීම හොඳමය. මේ කතා කරන්නේ දිව්‍ය පූජාව නෙමෙයි. ඔයගේ වචන ඇහෙනකන් ඉන්නේ අපි නැද්ද? ඒ කියන්නේ කීකරු වෙලා ගෙදර හිටියා නම් හරි පූජාවට එන්න ඕනේ නැහැ. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක ඒ පූජාව නෙමෙයි ඒ කාලේ තිබුණේ. ඒ කාලේ සත්තු මරලා ඔප්පු කරලා පූජා කරපු පූජාවක්. අද අපි සත්තු සත්තු නෙමෙයි මරන්නේ. ජේසුගේ ජීවමාන ජේසුව අපිත් එක්ක ජීවිතයත් එක්ක ඔප්පු කරන තරක් ඒක. හැබැයි උනාස කතා කළා කියනවා කීකරුකමක් කීකරුකම කියලා කියද්දි මගේ ආදර ප්‍රේමවන්තයනේ ඒ කියන්නේ උන්වහන්සේ කියන දේ කරන්න සූදානමක් ඒක වචනය ඉරිදා හෙට කියන ඉරිදා කියන වචනේ මම ගන්න නේද ඉරිදා කියන වචනේ කතා කළා කියනවා හින්නි කියන හීබ්‍රු වචනය ග්‍රීක වචනය හින්නි මොනනි හින්නි හින්නි කියන ග්‍රීක වචනේ මන් දන්නේ නැහැ නේද හින්නි අර දුවෙක්ට දාන්න හොඳ නමක් තේරුණාද කියන එක හින්නි කියලා කියන්නේ Lord I am ready මෙතන මම සූදානම් නැත්තම් තේරුමක් නැහැ මගේ ආදර බිමත්නේ ඒක කරන්න බඩ රිලේෂන්ෂිප් එකක් ඕනේ උනාසෙ කතා කළා කියනවා ඔබ අනිත් උනාසෙ මගේ ප්‍රමන්තනේ ඊශ්‍රායල් ජනතාව තෝරගන්නේ උනාසෙ ද්විතීය නිති සංග්‍රහයේ 7:7 බලන්න द्वितीय ने संग्राहे हते हते कथा कल किया वचने कथा कल किया मुख संविधान वहन से प्रेम कले बतूरा गाते पुते अनसेनगकट वडा उब गणनिन बहुलवु निसानवे उब वनाहे सीलु सेनग अतरिन इताम कुडा जनतावके अगे आदर विमातने उन्हां से इश्राल जनताव तोरगन उब मगे मम उबे केन गिविसुमा खदागन එයාලට කිව්වා ඔබ ඔබ මම කියන විදියට ඉන්න. එතන අනිත් හැම જાතියක්ම වෙන විදියකට ඉන්නේ නැද්දි ඔබ මම කියන විදියට ඉtti ඔබ වෙනස් වෙනවා මගේ ප්‍රමාණයෙන්. ඒක ළමෙක් මගෙන් ඇහුවා. අලියයි කුඹියයි කසාද බඳිනවා. හරි. හරි පුතා. හරි. අලියයි කුඹියයි කසාද බඳලා ඊට පස්සේ අලියා රට යනවලු. රට ගිහිල්ලා දැන් අලියා රට යනවා කූඹි වයිෆ් කූඹි වයිෆ් ප්‍රෙග්නන්ට් වෙනවා අලියා රට යනවා ආර්ථික ප්‍රශ්නයක් වෙලා අවුරුදු එකමාරකට පස්සේ රට ගිහිල්ලා එනකොට එයාපෝට් එකේ කූඹි ගොඩාක් ඉන්නවා කොහමද අලියා එයාගේ මිසිස් කූඹියව තෝරගන්නේ හොයාගන්නේ මොන්ද මම කරා ඒ කියන්නේ දැන් කොහමද ආගෙන කූඹි ගොඩාක් ඉන්නවා දැන් එයාපෝට් එකේ එතකොට පොඩි එකා කියනවා ෆාදර් ඒ කූඹියා මිසිස් කූඹි අලි පැටියෙක් වඩාගෙන ඉන්නවා ඒකෙන් තමයි වාගන්නේ ඒ මගේ වයිෆ් කියලා ස්පෙෂල් ස්පෙෂල් ඉගෙන ඔයා අනිත්තර වඩා විශේෂයි මගේ ප්‍රේමවන්තේනි අපි අපේ ජීවිතයේ අපි උන්වහන්සේ කියන විදියට ඉන්නවා කියන තැනදී ඒක මහා දෑබර දෙයක් බලන්න උන්වහන්සේගේ වචනේ කතා කළ කියන දේ දැස් කියනවා ඒත් සමිදන් ඔබ උන්වහන්සේගේ අනපනත් සියල්ල පිළිපදින්න උනම් උන්වහන්සේ පොරොන්දු ප්‍රකාර ඔබ තමන් වහන්සේගේ කියන්නේ ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනගක් මෙන්ද විශේෂ සෙනගක් මෙන් අද දින පිළිගන්න බව ප්‍රකාශ කරන සෙක ඒ කියන්නේ you are special ඔයා විශේෂයි මම මගේ කියන තැනක මගේ ප්‍රමාණය දැන් අපිට ඔක මහා ප්‍රශ්නයක් නේ අවිරුණ ස්පෙෂල් වෙන්න මම දන්නේ ඔබට මට නම් කොහොමත් ඔකෝනේ තේරුණාද කියන එක يعني ස්පෙෂල් වෙන්න ඕනේ අනිත් අයට වඩා කියන තැනක තියෙන පොඩි පෙරේතකමක් ඔක ඉතින් ජේසුගෙන් බලාපොරොත්තු වෙනකම්ම නන්නත්තර වෙලා හිටියා තේරුණාද ස්පෙෂල් වෙන්න කරපු දේවල් දෙයනේ මගේ එලිසා ඔබ අනිත් අයට වඩා විශේෂයි කියන තැනක ස්වාමීන් වහන්සේ කතා කරනවා අද උන්වහන්සේ මේ පසුබිමෙන් තමයි ගොඩනගන්නේ සුවිශේෂය ඔබ මගේ පුතා ඔබ මගේ දුව කියන තැන දැන් ඔබට මතක නම් නර්සරි එක කාලේ නර්සරි යන කාලේ අපි හරි උජාරුවෙන් අපේ තාත්තලා ගැන කතා කරනවානේ අපේ තාත්තා මෙමය අර බොරු කියන්නේ කොහමද එන්න බොරු කියනවා තාත්තා මෙයා තාත්තා කියන්නේ ඒ කියන්නේ මගේ තාත්තා කියන තැන ලොකු ආඩම්බරයක් දවසක් ළමයි තුන්දෙනෙක් කතා කරනවානේ
नगर सभा राजे सेवके වැඩ ඉවර වෙන්නේ හවස 4ට ගෙදර දෙකමත් ඇවිල්ලා ඉන්නවා කියවලෝ. ඒ කියන්නේ එච්චර ස්පීඩ්. ඒක අපේ තාත්තා කියලා මගේ ප්‍රමාණයනේ. ඒ අපේ තාත්තා කියන තැන ඒක මාර ගැඹුරු ගැඹුරු බැඳීමක්. ස්වාමීන් වහන්සේ අද කතා කරනවා. ඒ කියන්නේ ඔබ මගේ තාත්තා මම උන්වහන්සේ මගේ තාත්තා කියන තැන ස්පෙෂැලිටි එක. උනාසෙ මේ පියවරෙන් පියවර ගොඩ නගාගෙන යන ගමනකට උනාසෙ කිව්වා සුබ් මෙටනෝයියා ජීවිතේ වෙනසක් එක්ක හැරිලා එන්න ඔබ තෝරගන්න ගින්දරද ජලයද තියනවා තෝරගන්න ඔබ උනාසෙ ජෝනා යනවා වගේ ඈතට යද්දී ඔබ වැදලා ආයි අරගෙන මෙට කාර්යයක් පැවරනවා මේ ඔක්කොම කරගෙන යන්නේ මේ දරුකමේ වටිනාකම ඔබ වහල්ෙක් නෙමෙයි ඔබ පුතෙක් ඔබ උරුමකාරයෙක් කෙනෙක් කියන්න वचने අද සුවිශේෂ වනාසකේ වචනේ අපි අයිති කර ගන්නවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා දැන් මේ ස්පෙෂැලිටි එක බලන්න නුඹේ අසල් වැසියාට කියන්න නුඹේ අසල් වැසියාට ප්‍රේම කරන්න ප්‍රේම කරන්න සතුරාට වෛර කරන්නයි සතුරාට වෛර කරන්නයි කී බව කී බව ඔබ අසායත ඔබ අසායත මගේ ප්‍රේමාන්තේනේ දැන් මේක ස්වභාවික ස්වභාවිකව අපි ආදරය කරන කෙනාට අපි ආදරය කරනවා තරහා එක්කෙනත් එක්ක ඒ කෙනාට අපි රියැක්ට් කරනවා මේකට වෙනම එනර්ජි එකක් ඕනේ නැහැ මේක සිස්ටම් එකේම වෙනවා මගේ ආදර ප්‍රමන්තේනේ සමනල කන්දේ පටන් ගන්න බහවැලි ගඟ ත්‍රිකුණා මලෙන් වැටෙන්නේ මගේ දන්නේ ත්‍රිකුණා මලෙන් ත්‍රිකුණා මලෙන් මුහුදට වැටෙද්දී දැන් එතනින් වැටෙන अभी එක බලම එහෙම වෙනවා ඇහැ පිල්ලම් තියෙන මොනවාද ඇස් ගන්න ඇහැ පිල්ලම් තියෙන ඇස් ගන්න නෙමෙයි ඇහැ පිල්ලම් තියෙන්නේ ඇහැට මොකක් හරි වදිනවා නම් ටක්කල ඔක ඔටෝ වෙනවා ඒක වාහනයක ඔබ එලවන්න පුරුදුනයින් පස්සේ බ්‍රේක් ගන්න එක කැපෙන එක ඉබේට වෙනවා ඩිෆෙන්ස් මෙකැනිසම් එක එනිසා මගේ ප්‍රමාදිනේ අපි රියැක් කරනවා කියන එක ඒක ඇඟේ කිමිකල්ස් වලින්ම වෙන දෙයක් එක සත්තුන්ගෙත් වෙනවා හැම සතෙක්ටම තියෙනවා ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් ඒ සතා උ ඩිෆෙන්ඩ් කරගන්න විදියක් තියෙනවා කටුස්සගේ ඩිෆෙන්ස් මෙකැනිසම් එක ඇවිල්ලා කැමොෆ්ලැජ් කරගන්න එක වර්ණ මාරු කරලා ඉන්න තැන අනුව හැදෙනවා බැටළු වගේ ඩිෆෙන්ස් මෙකැනිසම් එක රැළ ඒ තම රැළත් එක්ක ඉන්නේ සිංහයා කොටින්ගේ ඩිෆෙන්ස් මෙකැනිසම් වෙනස් සර්පයාගේ ඩිෆෙන්ස් මෙකැනිසම් එක දෂ්ට කරන එක ඌ ඇවිල්ලා තරහට නෙමෙයි දෂ්ට කරන්නේ බයට ඌ බය වුණාමයි දෂ්ට කරන්නේ මතක තියාගන්න අපිටත් තියෙනවා අපි සත්තු නිසා රියැක්ෂන් එකක් එනවා ඉබේටම ඒ රියැක්ෂන් එකේදී ආදරය කරන කෙනාට ආදරය කරනවා වෛර කරන කෙනාට වෛර කරනවා හැබැයි උනාසේ අද කියනවා ඔබ විශේෂිතයි ඒකේ කිසිම විශේෂත්වයක් පේගන්ස්ලා අන්‍ය ජාතිකයෝ මගේ මට සම්බන්ධ නැති අයත් ඒක ලෝකේ කරනවා මුළු ලෝකයේම තියෙන ඒක නාට්‍යවල තියෙන ඒක ෆිල්ම්ස් වල තියෙන ඒක ඒක වෙනසක් නැහැ ඒක විශේෂත්වයක් නැහැ නබදනාසිය අද වචනේ කතා කරලා කියන බලන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා එහෙත් මම ඔබට කියන්නේ
එහෙත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න ඔබට පීඩා කරන්නන් උදෙසා ඔබට පීඩා කරන්නන් උදෙසා යාඥා කරන්න යාක්ෂා කරන්න කියන්න ලේසි කරන්න මාරු එමත් තිබනම් වටිනව නැද්ද කියන්න පුළුවන් කොහොමද කරන්නේ තේරුණාද කියන එක දැන් මේක කියනා වගේ එක දැන් මගේ ප්‍රමාදනේ මේක මාරාන්තික ප්‍රශ්නයක් නේ ඔබට ඔබේ සතුරන්ට ආදරය කරනවා කියන එක එනේ කොහොමද ඒක කරන්නේ ඒක ඒක මගේ ප්‍රමාන්තනේ දැන් ඒක තම උනස්සේ ඔබගේ මගෙන් ඉල්ලන්නේ දැන් මේක ඔබ ලෝකයේ දිහා බලද්දී වටපිටාව බලද්දී පරිසරය බලද්දී මේක මේක ඒ විදියට වෙන්නේ නැහැ තකට තක කොකාට වාරයක් නම් තිත්තයට වාරයක් තියෙනවමයි එකට එක දතට දත නියට නිය ටිට් ෆෝ ටැට් කියන්නේ අපි ඒකට ඒක අපි මුලින්ම දකින්නේ මුලින්ම ඇහෙන්නේ මෞකස තුල ඉන්නේ නැද්ද මෞකස තුල ඉන්නේ නැද්දි අම්මා තාත්තාගේ තියෙන්නේ කොහමද එකක් යද්දි දෙකක් එනවා දෙකක් යද්දි හතරක් එනවා හතරක් යද්දි අටක් එනවා අටක් යද්දි 16ක් එනවා 16ක් කියවෙන් පස්සේ වළං මුට්ටි උටින් යනවා චර්ණාද කියන එක මරා ගන්නවා ඒ කියන්නේ අර ඒ කියන්නේ එක එකට එක කරන ගතියක් තියෙන්නේ අපි ජීවිතේ දකින්නේ මේක මගේ ආදර ප්‍රේමන්තේනි අද වචනේ අවසානයේ වාසේ කතා කළා කියනවා එබැවින් කියන්නේ එබැවින් ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ਸਰව සම්පූර්ණව සිටිනාක් මෙන් ਸਰව සම්පූර්ණව සිටිනාක් ඔබද ඔබද ਸਰව සම්පූර්ණ වෙන්න ਸਰව සම්පූර්ණ වන්න දැන් මේක කොහොමද වෙන්නේ ඒ කියන්නේ මගේ ප්‍රේමන්තේනි මුලින්ම මුලින්ම ඔබ දකින්න දේ ඔබ අහන දේ ඔබ ඔබට වෙන දේ ඔබ දැනගන්න මේක වෙනස්ුන් නැත්තම් ඔබ ඉගෙන ගන්න තැන වෙනස් කරේ නැත්තම් ඔබ ඉගෙන ගත්ත දේ අන්ලර්න් කරේ නැත්තම් ඔබට ජීවිතයට මෙතනට යන්න බෑ මොකද අපි හැමදාම දැකලා තියන්නේ normal නැති දයක් normal විදියට ජීවිතේ ලෝකේ සිස්ටම් එක වෙනස් ඒක මම හැමතිස්සම කියන්නේ කුකුල් කොටුවට වැටිච්ච රාජාලි බිත්තරයක් වගේ කුකුල් කොටුවට වැටිච්ච රාජාලි බිත්තරයක් වගේ අපිට අමතකයි අපි අපි ආවේ රාජාලිය බිත්තර දාන්නේ කහක කඳු මුදුනක මුතුනේ අපිට වෙනම ගමනක් තියන්නේ කුකුල වගේ කුකුල්කම් කරන්න නෙමෙයි තට්ටු කකා දඟලන්න නෙමෙයි රාජාලියන් වගේ අධිකාරී බලයක් එක්ක වැඩ කරන්න ඔබ මම ස්වාමීන් වහන්සේගේ දුවෙක් පුතෙක් ඔබ මගේ ජීවිතේ වැඩ කරන්න උන් වහන්සේගේ ඡාන මගේ ප්‍රේමවන්තේනි හැබැයි මේ කුලෝකේ කියන කුකුල් කොටුවට ඔබ මම ආවිට නැතියි උන් වහන්සේ බලන්නේ පිස්සේ එකේ හතරේ උන් වහන්සේ කතා කරන වචන එපිස්සේ එකේ හතරේ උන් වහන්සේ ඔබ මම ආව තැන ගැන කතා කරනවා ලෝකේ මවන්නට කලින් කියවගෙන යන පුතේ ලෝකේ මැවීම ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියේහි අපශුද්ධව නොකැලැල්ව සිටින පිණිස ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ අප තෝරාගත්සේක. ඒ කියන්නේ ලෝකේ මවන්න ඉස්සෙල්ලා සුද්ධව නොකලල්ව ඉන්න සුද්ධයි කියන්නේ කාඩෝෂ් ඔබ වෙන් කරපු කෙනෙක්. ඔබ හිටිය උන් වහන්සේගේ කැමැත්තේ සැලැස්මේ හරි අපි මේ කුකුල් කොටුවට වැටුණා. අපි දැක්කේ කුකුලෝ කුකුලෝ කුණු හාර හාර යන විදිය. අපි දැක්කේ කුකුලෝ තිරනාද කියන එක කුකුලෝ දකින්න දකින්න හැම කිකිලියා පස්සෙම යන්නේ එක උට නෑ බැඳීමක් උට නෑ ක්වොලිටි එකක් කුකුල්ලෝ කියන්නේ ඒකයි මගේ ප්‍රමාණතනි කිසිම අධිකාරී බලයක් නැතිවම ඉතින් කිකිලි මොකද වෙන්නේ අර කුකුල් කුකුල් කොටුවට වැටිච්ච බිත්තරෙත් අර කුකුල් බිත්තර එක්ක තිරනාද කියන එක රකින්න ගන්න පොඩ සයිඩ් අන්න වගේ මේ පැත්තේ බිත්තරෙ ලොකුයිනේ ඒ කොමාරි රකලා කොමාරි පැටියා එද්දි අර පැටියා වෙනස් ඒ කමන්න නැනේ කියලා හැදීගෙනෙද්දි මගේ ප්‍රමාණතනේ හැදීගෙනෙද්දි කුකුලා හැදෙන දැන් රාජාලියත් හැදෙන කුකුල් පැටව වගේ උත් අඩි සයිස් වෙනවා තිරනාද කියන උත්තර කොට 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 කුණු කකා යනවා දවසක් එළියේ එහෙම ඇහිඳගෙන කකා යනකොට තඩි රාජාලියෙක් කෙනා උඩින් තඩි රාජලියෙක් දැක්ක ගමන් කිකිලි කියලා පැටවු ටික ඔක්කොම පන්න කඩාගෙන චිකන් රන් වගේ තිරනාද කියන එක පන්න කඩාගෙන දුවනවා තිරනාද කියන එක අර කොටුවට අර රාජලි පැටියත් ඌ රාජලියා ඌ තඩි තටු තිනවා ඌ දන්නේ තිරනාද ඌ ඉතින් කකුල් දෙක පන්න කඩාගෙන දුවලා අර කුඩු රෙන්ගනවා රාජලියට බයයි ඒක මිනිස්සෙක් ડોක්ටර් ගාවට ඇවිල්ලා අහනවා ડોක්ටර් ඔව් මොකද මට හිතෙන්නේ මම මීයක් කියලානේ ඈ මීයක් කියලා
මානසික රෝගයක් වැඩි 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 වැඩි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මට හිතෙනවා මීයක් කියලා. එනවා මිනිස්සෙක් නෙමෙයි. නෑ නෑ මට හිතෙනවා මීයක් කියලා. ඈ? දැන් පොඩ්ඩක් ඉන්න දැන් පුතා දැන් ඔයා ඕ ලෙවල් දැන් ඔයා ශිෂ්‍යත්ව කරා. ඔව් ડોක්ටර්. ඉස්කෝලේ ගියාද? ඔව්. මියෝ ඉස්කෝලේ යනවා නෑ. ඉස්කෝලේ මියෝ ඉන්නයි කියන මොකද? දැන් මියෝ ඉස්කෝලේ යන්නේ නෑ. ඒතර ඉගෙන ගන්න. ඉගෙන ගන්නේ නෑ මියෝ. හරි. ඒතර ඔබ ඔයා ශිෂ්‍යත්ව කරා. ඔව්. මියෝ ශිෂ්‍යත්ව කරනවා නෑ. එතකොට ඔයා ඕ ලෙවල් කරා. ඔව්. මියෝ ඕ ලෙවල් කරනවා නෑ. එතකොට ඔයා ඒ ලෙවල් කරා. ඔව්. මියෝ ඒ ලෙවල් කරනවා නෑ. ඔයා දැන් ජොබ් එකක් කරනවා. ඔව්. එතකොට දැන් මියෝ ජොබ් කරනවද නෑ? එහෙනම් ඔයා මියෙක්ද? නෑ. ආ thank you ડોක්ටර්. කියලා දොර අරගෙන එළියට ගිහිල්ලා ආයි පොඩ්ඩක් දොර අරගෙන ඒ කියන්නේ ડોක්ටර් මේ අපේ ගෙදර පූසා දන්නවද දැන් මම මියෙක් නෙමෙයි කියලා? තේරුණාද කියන එක? යන ඔළුවෙන් යන්නේ. ඒ පෙඳි ස්වභාවය යන්නේ. අපි හුරු වෙච්ච විදිය කැඩෙන්නේ. මගේ ප්‍රේමවන්තනි අපි ජීවත් වෙන්නේ ඒ කුකුල් කොටුවේ. ස්වාමිනාසේ කියනවා ඒ නිසා ඔබ දකින්න දේ වැදගත්. ඔබට ඇහෙන දේ වැදගත්. ඔබ එක එක්කෙනාව දකින්න ගත්තොත් බිහේවියර් එක ඔබ ඒකත් එක්ක ඒ බිහේවියර් එකට හුරු වෙනවා මගේ ප්‍රේමවන්තනි. ඒ නිසා සර්ව ඔබ ඔබගේ ස්වාර්ගික පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ වෙනවාසේ සර්ව සම්පූර්ණ වෙන්න. මගේ ප්‍රේමවන්තනි උන්වහන්සේගේ ජීවිත රටාව තියන්නේ තේරුණාද කියන එක? උන්වහන්සේගේ ජීවිත රටාව තියන්නේ ඒ වෙන තැනක නෙමෙයි. උන්වහන්සේගේ ජීවිත ස්වභාවය තියන්නේ ඒ වෙන පොතක නෙමෙයි. ඒ ජීවිතය තියන්නේ මෙතන. උන්වහන්සේගේ වචනයට යන්නම වෙනවා. මගේ ප්‍රේමවන්තනි උන්වහන්සේගේ වචනයට ගිහිල්ලා උන්වහන්සේ දිහා බලාගෙන ඉන්න වෙනවා. උන්වහන්සේ ඔබට කියා දෙන උගන්නන දෙයක් තියෙනවා. ඔබගේ ආශ්‍රයේ ඉන්නට ඕනේ. උන්වහන්සේ වාශ්‍රය කරන අය ජීවිතයේ ඔබ ඔබගේ ක්වොලිටි එක වැඩි වෙන්න වෙනවා. මම දෙමළ ඉගෙන ගත්තේ ඉමර්ස් මෙතඩ් එකෙන්. ඉමර්ස් මෙතඩ් කියලා කියන්නේ මගේ ප්‍රමාණතිනේ මම දෙමළ කතා කරන පරිසරයකට ගිහිල්ලා මම හිටියා යාපනයේ සිල්ලාලේ කියන තැන. එතකොට මට දෙමළ වචන දෙකක් පුළුවන් වුණා. එප්පඩි සුවම්. එප්පඩි සුවම් හැමෝගේම අහනවා. එප්පඩි සුවම්. එප්පඩි සුවම්. එප්පඩි සුවම් කියනවා. අරගොල්ලෝ කියනවා චටපට ගාලා මම දන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. ඉතින් මම දැන් එතකොට එතන හිටියා මගේ ප්‍රේමවන්තයා. මාස 3ක්ම ආරක් හිටියා එතන. එතකොට මම මට ඇහුනේ ඇහුනේ දෙමළ ඒක ඒ කොළඹට ඇමිල්ලෙමයි. ජෆ්නා ටැමිල්. අද මම මෙතන කතා කර කර ඉන්නේ නැද්දි ඊට පස්සෙ මම පේදුරුතුඩු හිටිය අවුරුද්දක් කතා කර කර ඉන්නේ නැද්දි ඒ මනුස්සයා මගේ දිහා බැලලා ෆාදර් වා දෙමළද මං ගව නැහැ මම ඉගෙන ගත්තේ වා ජෆ්නාද හිටියේ මං ගව ජෆ්නා හිටියේ ඒ කියන්නේ එයාලගේ ඇක්සන්ට් එක වෙනස් ඒතර මම ඉගෙනගෙන තියෙන ඒ ඇක්සන්ට් එක ඒතර එතනදී සමහරට අnder දෙමළ කතා කරනවා ඒකට මොකක්ද දැන් තේරෙන්නේ මම කතා කරේ කොච්චර තමයි නේද තේරෙන්නේ නැහැ නමුත් ඇක්සන්ට් එකෙන් අර ජැෆ්නා ඇක්සන්ට් එක තියෙන්නේ ඒ මොකද මම එතන හිටිය නිසා අපි කාලයක් එක තැනක හිටියොත් එහෙම අපි කාලයක් මොකක් හරි පරිසරයක හිටියොත් එහෙම ඔබ මාතර ගිල්ලා පොඩි කාලේ තියන් හිටන් තමයි තේරෙන්නේ කියන එක 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 ප්‍රදේශවල කතා කරන විදිය වෙනස් අයියෝ කියන පැති තියෙනවා දකුණ එක එක පැතිවල එක වෙනස් ඒ කතා කරන විදියෙන් මේ මගේ ප්‍රමාණතර මොකද ඒ දරුවා හැදිලා තියෙන ඒ පරිසරය ටාසන්ලා වගේ තමයි නැද්ද ටාසන්ලා ටාසන්ව ටාසන්ව මොකද වෙන්නේ ටාසන් ඇවිල්ලා වඳුරෙත් එක්ක හැදුනේ ඉතින් වඳුර වගේ තමයි හිටියේ ඔබ මම කාත් එක්කද ඉන්නේ ඒකයි මගේ ප්‍රමාණතරේ වචනේ පරිසරයක් ස්වාමිනාසගේ වචනේ පරිසරයක උනාසේ හිතන විදිය වෙනස් වෙන්නට ඕනේ. ඔබගේ ගෙදර ඔබගේ දරුවන්ට මේ පරිසරය හදන්න ඒක කුලල්කා ගන්න පරිසරයක් නෙමෙයි. තකට තක එකට එක පරිසරයක් නෙමෙයි. ජීවිතේ වචනේ පරිසරයක්. ඒකයි මගේ ප්‍රමාණයෙන් මේ දින 40 අපි ලෝකේ වෙනම විදියක හිතද්දි අපි උනාසගේ වචනයත් එක්ක ඉන්න කාලයක් ගන්නෙ. එක එක ඒ වචනයත් එක්ක ඉන්නදී දෙවියන් වහන්සේගේ සිස්ටම් එක දෙවියන් වහන්සේගේ බිහේවියර් එකට මම යනවා. වහන්සේ මට කතා කළ කියන වචන බලන්න අද. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. සුවිශේෂය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වහන්සේගේ සුවිශේෂය කතා කළ කියනවා. මෙසේ ඔබ
අපි පළමුල ඉඳන් මම මුලට යන්න. නුඹේ asal වැසියාට ප්‍රේම කරන්න නුඹේ සතුරාට වෛර කරන්න කියවව ආසත. ඒත් මම ඔබට කියමි කියන්න. ඒත් මම ඔබට කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් උදෙසා. ඔබට පීඩා කරන්නන් උදෙසා. යාඥා කරන්න. යාඥා කරන්න. ගාත්‍ර ප්‍රේමන්තී මේක කරන්නේ කොහොමද? එහෙම කරාති ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ වගේ ඔබ වෙනවා. දැන් මේක කරන්නේ කොහොමද? ඒක කරන්න. ඔබගේ natural reaction එකෙන් බහැට යන්න ඕනේ. Naturally system එකට එන react කරන විදියක්. ඔය මම කියන කෙනාට ඇයි මට මෙහෙම කරේ? දැන් මට මෙහෙම කරා. මට මෙහෙම කරන. මට මම මෙච්චර කළා මට මගේ මට මගේ මට කියන්නේ ඔක්කොම තේරෙනවද කියන්නේ? අර ඔය දේත් එක තමයි ප්‍රශ්නේ වෙන්නේ මගේ ප්‍රමාණයට. මම නැති වෙන්න ඕනේ. මම මල නැති වෙන්නයි මම පාලු කරේට යන්නේ. එතන මගේ ප්‍රේමාන්තනේ එයා මට කරපු දෙ නෙමෙයි. එමේ ඒ සිත්‍යදි එයා මට කරපු දෙ නෙමෙයි. මෙතන පොඩි උන් ටිකක් හිටියනේ පෙර. පූජාවට සමිති දෙතුන්දෙනේ කවුරු ළමෙක්ට එන්න කියන්නේ? අපුතයි. ආ පැටිය එන්න. දුවද දුවද. ඒක ඒක මගේ ප්‍රේමාන්තනේ රියැක්ෂන් එක. රියැක්ෂන් එකේ විදියක් තියෙනවා. හරි හරි රමේෂ් හරි. සරසයි ඉත පොඩි කාලේ දැක්කේ කොනිත්තන ෆාදර් කොනිත්තන හරි හයියෙන් කරා රිදෙද්දි මට රියැක්ෂන්ස් දෙකක් තියෙනවා මගේ ප්‍රමාදේ එකක් මොකක්ද ස්වභාවිකව රියැක්ෂන්ස් දෙකක් තින්න නක වෝෂිප් එකේ ඉවර නම් නක තින්න මතර මාව කොනිත්තන දැන් පොඩි වයස කීයද ෆාදර් කරන කොනිත්තන තින්න තින්න ඒක දැන් පළවෙනි රියැක්ෂන් එක ඔකට එනර්ජි එකක් ඕන නැහැ ඉබේ එනවා. තේරෙනවද කියලා වාහනේ මෙලවදී මරුවට රියැක්ෂන් දාපු ගමන් අන්න කරනවාද කියන්නේ මගේ ප්‍රමාදනේ අර වයිෆේ මොනවාරි කැද්දි කොහමද? ආයි කට් කටට එනවා මක් කියාගෙන. ඔකට කිසි ආයාසයක් ඕන නැහැ. નિરાයාසයෙන් එනවා මගේ ප්‍රමාදනේ. ඊළඟ දේ. ඊළඟ රියැක්ෂන් එක මොකක්ද? මගේ ප්‍රමාදනේ. आदर प्रेमा anger anger ne me anger and self pity anger pity ne me self pity meke thama beriyak karana deka oy dekama maanshayen enne dan jesuta ena gahatti mage aadara premanthini jesuta ena gahatti mokada kare ha de kaapiyo ko denna උත්තාන වෙලා දැන් දැන්වත් අපි ජේසු නම් කෙලින්ම දැర్శණය වෙන්නේ මුලින්ම පිලාත් ගාව නැද්ද පිලමු අම්මා ප්‍රෙෂර් රැදිලා මැරෙන්නේ දැන්වත් හැම සොල්දාදු ගාව එක එක ගාවට එන නැද්ද ජේසු දෙන්නවක දෙන්න පුතේ මම දැන් මගේ තාත්තා තාත්තගේ පුතා අබ්බගේ පුතා මම හරිද බාවන් ඉන්නවා දැන් ගහනවා හරි මම පොඩ්ඩ මෙතන මේ විස්සන් ගන්න දෙන්න බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියන පොමුසෙ දන්න මගේ යටි නෑ අද ජේසු කියන මොහොතේ යකවාසී පුතානේ මම අයි මට අත ගන්න අයියා අනේ අනේ අම්මෝ අයියෝ එහෙම කරන්න එපා නේ අම්මෝ ජේසු කියවී තාත්තේ මවුන් නොදැන කරන වරදට සමා වෙන්න මවුන් නොදැන කරන වරදට සමා වෙන්න ඒක ජේසු දැක්කා ඒ සිද්ධියට සිද්ධියේ ඒ මාංශයෙන් එහා තියෙන ස්පිරිට් එක ඒ තිරයෙන් එහා තියෙන පුරන්දුව අබ මම ජීවිතේ මගේ ප්‍රේමවන්තනේ සුත්තාත්මයන් තුල අවදි වු නැත්නම් උලහසේ රෝම වරුන්ගේ 8 වෙනි පරිච්ඡේදය 14 කතා කරලා කියනවා දේවාත්මයන් විසින් මග පෙන්වනු ලබන අය දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා වචනේ බලන්න हरिदा वचने दहाय पहालव कथा कर दे बला
වනාස කතා කරලා කියනවා එසය 10 15 ආ සමාවෙන්න 15 10 ගන්න පුතේ එසය 15 10 ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා බලන්න 15 10 ගන්න හරිද කියලා බලන්න 10 වනාසේ අසිරියාව මුගුරක් ලෙස පාවිච්චි කරනවා हाँ सॉरी दहाई पहा दहाई पहा दहाई पहा ऐसा है दहाई पहा मगे उदाहरण लाकू जाते अट दानुआम करने पिनिस मामा असीरियाव मुकुरक हेवात सरायटियाक से पाविच करमी ऐतो कोण वादिन ने गान ने असीरियाव इस्राएल अट अबे देवनासे किनो मामा असीरियाव पाविच करने मुकुरक वादिन ने मुकुर अबे मामा इडलेन ने දැන් ඔබ සිද්ධියකදී පුත්කලයා දිහා බලන්නේ නැතුව ආත්මයානන්ගෙන් තිරයෙන් එහා දකිද්දී ඔබ විශ්වාස කරනවා නම් දැන් තිබෙන වේදනාව මතු පැමිණලට යන මහීමේ සමග සසඳනත් බෑ මේ වේදනාව උන්වහන්සේ රෝම 8:28 කතා කරන විදියට මේ හැම දෙයක්ම උන්වහන්සේ යහපතට පෙරලනවාමයි කියලා මේක ඔබට දකින දවසේදී ඔබ ඔබගේ සතුරට ප්‍රේම කරනවා මගේ ආදර ප්‍රේමවන්තනි මට සතුරත් එක්ක ගල්නු දෙනවක් නැහැ මම ඇවිල්ලා එයාගේ පුතෙක් නෙමෙයි මම මගේ අම්මා තාත්තටත් එහාගේ අයිතියක් මගේ ජේසුස් එක්ක තියෙනවා උන් වහන්සේ මාව බලාගන්නේ ඇස්පිල්ලමක්වත් ගහන්න නැතුව මගේ අම්මටත් ඇස්පිල්ලම් වැටෙනවා නිින්ද යනවා ඒක උන්වහන්සේ යසායා 49:15 කියන්නේ හැකිද මවකට තම කිරි දරු අමතක කරන්නට එසේ කළත් ඇය මා උන්වහන්සේ මාව අමතක කරන්නේ නැහැ එහෙනම් උන්වහන්සේ ඉඩ දෙයිද එහෙම එක එක්කෙනාගේ අතේ නටවන්න පාවිච්චි කරන්න ඉඩ දෙයිද එහෙනම් ඉඩ දුන්නේ ඇයි ඒ වේදනාව හරහා උන්වහන්සේට දෙයක් තියනවා කරගන්න ඒ වදින පහරෙන් උන්වහන්සේ හදන දෙයක් තියනවා ඒ ව්‍යසනය වාසනාවක් වෙනවා ඒ හැඩි වෙච්ච තන උන්වහන්සේ හැඩ කරන්නට යනවා අස් කරනව නෙමෙයි හැඩ කරන්නට යනවා මේක මම ආත්මයනන් තුල දකින්න කොට මගේ ප්‍රමාන්තෙනේ ඇත්තටම thank you මට එහෙම කරාට ඇත්තටම thank you මාව පාවිච්චි කරාට thank you මාව රැවට්ටුවාට thank you මාව විශ්සි කරාට thank you මාව misunderstand කරාට ඒක නිසයි ඒ ප්‍රතික්ෂේපය නිසයි උනාසේ මාව වෙන තැනකට යවන්නේ මගේ ආදර බිමාන්තේනේ අපේ ජීවිත හැප්පෙන්නේ ගැටෙන්නේ නැතුව හරි බබා උක්කුන් විදියට හරි පරිස්සමෙන් මල් කැකුළු වගේ තේරුණාද කියන එක අම්මෝ මට සිඳුරට ආවනම් जीवित नन्नत्ता मगे आदर विमानी नंद दिया बलापे लेली दिया बलापा दिया बलापाकिनमी ना से आराधना कर හිතන්න මගේ ප්‍රේමවන්තනි හිතන්න ඔබගේ පොත ඔබ ආදරය කරන මේ පොත ගොඩාක් වටින මේ පොත කවුරු හරි ඉරුවා මට යේ මොනේ යේ කවුද ඉරුවේ මොනේ මොනේ මගේ පොත මගේ පොත තමයි දැන් ඔබට පේන්නේ ඒ පොත ඉරුවා විතරයි මගේ ආදර ප්‍රේමවන්තනි ඇයි ස්වාමීන් වහන්සේ මම කරන්නේ එහෙම කරන්න හේතුවක් තියෙනවා ये मकरण हेतु आती है ना ये पिटुवा इरलाई उन वाहन से टकरण न देखते हैं ने ये पिटुवा इरला उन वाहन से वैनम सैलस मारते हैं ना वो बहितान ने पोता पिटुवा इरुना कियना एक वितराई है भाई अत्तटम उन वाहन से ये पोता इरिचनिसाई ये रूप बिटे इंतमाई है मकरण मंदे वेलाट स्कूले पांती वेलावे रोकट्ट මගේ ප්‍රේමවන්තයනි උනාසට දෙයක් තියෙනවා ඔබගේ
වැටීමත් එක කරන්න. ඒක නිසා උනාසේ අද කතා කරලා කියනවා වෙනම DNA එකක්. ඔබ උනාසේගේ දරුවෙක්, උනාසේගේ පුතෙක්. ඒ නිසා උනාසේ කතා කරලා කියන වචනේ බලන්න. අද සුවිශේෂ කතා කරන වචනය. එබැවින් විසේ ඔබ ස්වර්ගයේ වැඩවසන ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. කුමක් නිසාද කියවගෙන යන පුතේ. කුමක් නිසාද උන්වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක. දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක. මගේ ආදර ප්‍රමාන්තේනි මම කිව්වා වගේ මේක කරන්න තිරයෙන් එහා ඔබට පේන්නට ඕනේ. ඇද හිල්ලෙන් දකින්නට ඕනේ. ඔබට ඇස් වලින් පේන දෙයකට වඩා ඇස් වහගෙන ඔබ දකින දෙයක් තියෙනවා. ඒ ආත්මයන් තුළ දකින යථාර්ථයක් ඔබ දකින්නට ඕනේ. ඔබ මේ ලෝකේ ආවේ මේ ලෝකේ කෝම්පිට්ටුව හදපත් කෝම්පිට්ටුව තිරනාද කියනක අර පිට්ටුව මේ පිට්ටුවත් එක්ක ඉන්න නෙමෙයි. ඊට වඩා එහා ස්වර්ගික සැලැස්මක්. මගේ ආදර බිමන්තනේ ඔබ ආවේ මේ ලෝකේ පරිස්සම් වෙන්න නෙමෙයි. නමුත් ජීවිතය ආදරය කරන්න, රිදෙනකන් ආදරය කරන්න, අනිත් අය වෙනුවෙන් බය වෙන්න, කැප වෙන්න, ගෙවෙන්න. ඒගන සතුටු වෙන්න. මොකද ඔබ අවසානයේ ඔබගේ ජීවිතේ තුවාල, ඔබගේ ජීවිතේ රිදෙච්ච තැන් උන්වහන්සේ මහා දයාබරව උන්වහන්සේ ආලේප කරන මොහොතක් එනවා. උන්වහන්සේ ඒ හැම දෙයකටම ඔබට ඔබට ගෙවන දවසක් එනවා. ඒකේ වටිනාකමක් දෙන්න දවසක් එනවා. අපි මේක දකිනවා ක්‍රියාපොතේ 3 වෙනි 9 වෙනි පාර 6 වෙනි පරිච්ඡේදයේ. ක්‍රියාපොතේ 6 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රමාන්තේනේ සමා වෙන්න. 6 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පරිච්ඡේදයේ මොකද වෙන්නේ? 54 ස්ටීවන් තුමාගේ ජීවිතය. ඔහු ඒ අසා ඔහුට විරුද්ධව කෝපයෙන් දිලිහි දත්මිටි කෑහ. කියවගෙන යන පුතේ. එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව ස්වර්ගයට බැල්ම හෙලා දෙවියන් වහන්සේගේ තේජස්ශ්‍රියත් උන්වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැගිට සිටිනවත් දැක. මගේ ප්‍රමාන්තනේ දැන් ස්ටීවන්ට අන්ත අසාධාරණ විදියට බොරු සාක්ෂි කියලා එයා ශුද්ධාත්ම අනුභවයෙන් කතා කරද්දී එයාලා ගල් අමෝරාගෙන ඇවිල්ලා ගල් ගහන්න යන තැන ස්ටීවන් මොකද කරන්නේ? ස්වර්ගය දිහා බලන්නේ. පුද්ගලයන් දිහා නෙමෙයි. වලාකුළු ඉරෙනවා. ස්වර්ගය විවර වෙනවා. සිවන් දකින්න දකුණු පැත්තේ ජේසු ඉන්නවා. දකුණු පැත්තේ ජේසු ඉන්නද්දී සිවන් තුමා මහා ප්‍රීතියකින් ගල් ගහන පුත්කලයන්ගේ පැටිකිරියක් නෙමෙයි, එකක් නෙමෙයි, අසාධාරණයක් නෙමෙයි, ස්වර්ගය දකිද්දී සිවන් කෑ ගහලා කියනවා මවුන් කරන වරද මවුන් පිට පටවන්නට එපා කියලා. මගේ ප්‍රේමවන්තයනි කල් වදිනවා. සිවන් යාඥා කරනවා අවසානයේ. සිවන් තුමාගේ යාඥාව බලන්න සිවන් ස්වාමීන් කතා කළ කියන 60 වෙනි වගන්තිය. ඔහු දනින් වැටි ස්වාමින් වහන්ස මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහහඬින් මොරගසා මෙසේ කියා දෙවු දිවංගත විය. මගේ ආදර ප්‍රේමවන්තයනි මොහු මරා දැමීම ගැන සාහෘද සතුටුව සතුට ප්‍රකාශ කළේය. එයා ගල් ගහන තැන උතුරු සළු ගලවලා තියන්නේ සාවුල් ගාව. ඒ ගල් ගහද්දී උතුරු සළු ගලවලයි ගහන්න ඕන ගල් නගරෙන් පිටත අරගෙන ගිහිල්ලා සිවතුමා යාඥා කරනවා නෝන් පිට දාන්නට එපා ස්වාමීනි. ඒ යාඥාව ස්වර්ගයට යනවා. ස්වර්ගයෙන් යාඥාව එතන ප්‍රධානම අලුගෝසුවා සාවුල්. ඒ වේදනාවය තුල කරන යාඥාවේ බලයෙන් සාවුළු පාවුළු වෙනවා. මගේ ප්‍රේමවන්තේනි ඔබගේ මගේ වේදනාවේ බලයක් තියෙනවා. ඔබගේ මගේ අසාධාරණ අස්ථාන චෝදනාවේ බලයක් තියෙනවා. He will never let your pain go down drain. ඒ නිසා යකා ඔය බලය චොර කරන්න හදනවා. බරියක් කරපු ගමම්ම එකට එක තකට තක බලය නැහැ. හැබැයි එයා කියද්දි ඔබ තරාගෙන ඉවසද්දි ජේසුස් ඔබව කාමට ඇවිල්ලා තුරුළු වෙලා තිරනාද කියනක මගේ රත්තරන් පුතු මගේ දූ වෙල් ඩන්. උන්වහන්සේ වෙල් ඩන් කියන්නේ නැහැ. ඇයි මොකද? කම ඔන් පුතා හරි 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 ඔමෙ ගා ජේසුස් එහෙම කියනවාද? කවදාවත් නැහැ. අපි හිතන්නේ එහෙම ජේසුස් ඔබව කුලප්පු කරනවා කියලා. එයා තමයි කුලප්පු කරන්නේ. අසාධාරණ අසාධාරණ ඉස්සරහා ඔබට චෝදනා කරද්දී නිශ්ශබ්ද වෙන්න. ඔබ වෙනුවෙන් සටන් කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඔබ නෙමෙයි සටන් කරන්නේ උන්වහන්සේ.
එනිසා මේ මේ ගනුදෙනුව ඔබ තාත්තා හැමතිස්සම කියන්න තාත්තේ මම ඔබ වහන්සේගේ පුතු මම වහන්සේගේ දූ වෙන කාගේවත් නෙමෙයි හරි රියක් කරද්දී මට හිතෙනවා ඒකයි මට මල්ලු වෙනක් ඕනේ ජේසු මල්ලු වෙනට කියලා කිව්වා මට බෑ තාත්තේ අමාරුයි පුළුවන් නම් අයින් කරන්න දෙවදූතෙක් කැවිලා ස්වාමීන් වහන්සේව ශක්තිමත් කරා ඒ ශුද්ධාත්ම බලය ලැබුවා එල් බලුවා ලබලයි මම එළියට යන්නේ ලෝකය කියන්නේ කුපිත වෙච්ච කුලප්පු වෙච්ච නන්නත්තර වෙච්ච තුවාල වෙච්ච ලෝකයක අසමජාති ලෝකයක ඔබ මම ඉන්නේ මිනිස්සු ඌරගෙන කන්න පාවිච්චි කරන්න පාවිච්චි කළ විසි කරන්න ඔබගේ කඩා වඩා ගන්න අවස්ථාවාදී ලෝකයක ඔබ මම ඉන්නේ මේ ලෝකේ ආදරය කරන්න කිරික අමාරුයි ඔබට ජෙත්සමනියක් නැතුව ජෙත්සමනිය ගෙල්ලා බලය ලබන්න ඕනේ යාඥා කරන්න බැහැ නැතුව ඒක ආදරය කරන්න බෑ ඔය බලය නැතුව මගේ ප්‍රේමවන්තනේ ඒක උනාස කතා කරලා කියන්නේ උනාස ජෝන්තු මගේ පාලස්සරි පරිචිත පස්සරි වගන්තිය කියනවා ඔබට මගෙන් වෙන්ව කිසි දෙයක් කරන්න බෑ අත්ත මිදිවැලට බද්ධ වෙලා තියනවා නම් විතරයි පළ දරන්නේ ඒ පළ මොනවද උනාස ගලාති 5:22 කතා කරනවා බලන්න ඒ ප්‍රතිඵල මොකක්ද ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඇති වෙන ප්‍රතිඵල නම් ප්‍රේමය කියන්න ප්‍රේමය ප්‍රීතිය ප්‍රීතිය සාමය සාමය ඉවසීම ඉවසීම කරුණා කරුණාව එහෙනම් ශුද්ධාත්මයන්ගෙන් මගේ ප්‍රමාදෙදී ඔබ ශුද්ධාත්මයන් තුළ යද්දී ඔබ දකින්න එක සිද්ධියක් විතරක් නෙමෙයි ඒ සිද්ධි ඔක්කොම වල කනෙක්ෂන් එක දකින්නවා බාධානවා දේව ප්‍රේමයෙන් දේව ප්‍රේමයෙන් උදාසේ ශුද්ධාත්මයන් රෝම පහේ රෝම තුනේ උනාසේ කතා රෝම පහේ පහයි කතා කළා කියනවා ශුද්ධාත්මයන් දේව ප්‍රේමයෙන් මගේ හදවත පුරවනවා කොච්චර රිදුනත් ප්‍රසව වේදනාව මේ ලෝකේ ලොකුම වේදනාව වුණා දරුවට තියෙන ආදරය නිසා අම්මා දරා ගන්නවා ආදරයත් එක්කයි ඔබ දරා ගන්නෙ උනාසේ කතා කළා කියනවා ස්වර්ගයේ වැඩ සිටින මගේ තාත්තේ එතන ඔබට ඒ රිද්දන පුද්ගලයා ඒ තාත්තගේ පුතෙක් මගේ මහපොට ඇඟිල්ල චික්කිනේ ඇඟිල්ල වගේ මගේ ප්‍රමාන්තනේ ඒ වේදවීම ඇඟට රිදෙන දෙයක් එමෙතු මහපුට ඇඟිල්ල දකුණු අත වම් අතට ගහ ගන්න දෙන්න එක අන්න 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 එහෙම කරන්නේ දකුණු අතට රිදෙද්දී වම් අතට රිදෙනවා ඒ මගේ සහෝදරයා තාත්තගේ පුතා තාත්තගේ දුව එනිසා එයා කරන්නේ එහෙම කනෙක්ෂන් එක නැති වෙලා ශුද්ධාත්මාලේපේ නැති වෙලා ලෝකේ අසරණ වෙලා ලෝකේ තැන් එක්ක එයා පොරබදින්න එකයි එහෙම රියැක් කරන්න එකයි පව් කොච්චර දුක් විඳිනවා ඇත්ත ඔබට එහෙම රිද්දා බිඳිච්ච වීදුරුවක් තමයි බිඳිච්ච වීදුරුවකින් තමයි කැපෙන්නේ මගේ ප්‍රේමවන්තයා පූර්ණ වීදුරුවකින් කැපෙන්නේ නැහැ ඒ මිනිස්යාගේ තුවාලය අඳුරන්න නොදැන කරන වරදට සමාව දෙන්න දන්නේ නැහැ එයා මොන කාලකන්නේ කමකද ඉන්නේ ඔබ තුල තියෙන සාමය නැති කරගන්නේ නැතුව ඒ තුල ආදරය කරන්න පටන් ගන්න මහා දෙයක් ස්වාමීන් වහන්සේ දිගාරිනවා එහෙම බලද්දී ඒ තාත්තගේ දරුවෝ විදියට ශ්‍රද්ධාත්මයෙන් පිරෙද්දී සතුරාට ප්‍රේම කරලා පීඩා කරන අය උදෙසා යාඥා කරන්න ඒක අමාරු වෙන්නේ නැහැ හැබැයි ජෙත්සමනියක් නැතුව ඔබට ඒ කල්වාරියේ ඉන්න බෑ ඒ නිසා යාඥා කරන්න ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ බිරිඳ ඔබට පෞද්ගලිකව යාඥා ජීවිතයක් ඕනේ. ඒ යාඥා ජීවිතේ ඔබ බලය ලබන්නේ එහෙම ජේසු ආදරය කරා වගේ ආදරය කරන්නට. ඒ මහා ප්‍රේමවන්තයාට අපි අතරට එන්න කියමු මේ වෙලාවේ ආදරයෙන් මගේ ප්‍රේමාන්තයනේ.